ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම පෘථුවේ සෑම නිවර්තන කලාපයකම අඩු වැඩි වශයෙන් මිනිසුන් ජීවත් වෙනවා නමුත් සාපේක්ෂව ජනගහනය අඩුම කලාපයක් විදිහට මධ්‍යම පැසිෆික් කලාපය හඳුන්වන්න පුළුවන් එම ප්‍රදේශවල ජනගහනය අඩු වෙන්න ප්‍රධානම හේතුවක් විදිහට සැලකෙන්නේ ගොඩබිම් ප්‍රදේශ සීමිත වීම මේ නිසා අපට පැසිෆික් සාගරය දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම කුඩා කුඩා දූපත් ඒ අතරින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම සුවිශේෂී රටක් පිළිබඳව මේ රට හඳුන්වන්නේ කිරිබාස් නමින් ඇතරම මේ සැලකෙන්නේ ලෝකෙ මුලින්ම හිරු පායන රට විදිහට කිරිබාස් දූපත් සමූහය ඉතාමත්ම කුඩා වුණත් මේ විශාල මුහුදු ප්‍රදේශයක විසිරී තිබෙනවා ඒ හේතුව නිසා මෙහි සමහර දූපත් පිහිටා තිබෙන්නේ ජාත්‍යන්තර දින රේඛාවෙනුත් නැගෙනහිර පැත්තේ මේ නිසා කිරිබාස් රටේ සමහර ප්‍රදේශ අතර දිනයක වෙනසක් පවතිනවා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ සියලුම විස්තර සොයා බලමු මේ දේශපාලන වශයෙන් හඳුන්වන්නේ කිරිබාස් ජනරජය නමින්. ඇතරම් බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ රටේ නම ශබ්ද කරන්නේ කොහොමද කියන එක. මොකද මේ සෑම තැනකම වගේ දක්වා තිබෙන්නේ කිරිබති නමින්. නමුත් මේ ශබ්ද කරන්නේ කිරිබාස් කියලා. මේ පිහිටීම අනුව මධ්‍යම ඝර්ම කලාපීය පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන රටක්. කිරිබාස් නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන කොරල් පර 33කින්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 811ක් පමණයි. නමුත් මේ දූපත් සමූහය වර්ග කිලෝමීටර් 135ක් පුරා විසිරී තිබෙනවා. ඒ කියන්නේ මේ පිහිටා තිබෙන මුහුදු කලාපය ඕස්ට්‍රේලියාවෙන් භාගයකටත් වඩා විශාලයි. මෙහි නැගෙනහිර දේශ සීමා ආසන්නයේ ජාත්‍යන්තර දින රේඛාව සම්මත කර තිබෙනවා. නමුත් ඔබ දකින්නැති ජාත්‍යන්තර දින රේඛාව සම්මත කරද්දී මේ දූපත් නැගෙනහිර ප්‍රදේශයට දාලා තියෙනවා. එසේ නොවුනනම් මේ රටේ දින සඳහන් කරද්දී විශාල ගැටලුවක් මතුවෙනවා. 2023 වර්ෂයේ වෙද්දී මෙහි සමස්ත ජනගහනය 120,000කට ආසන්නයි. එම ජනගහනයේ 98.8%ක්ම ජීවත් වෙන්නේ මයික්‍රොනීසියන් ජාතිකයන්. මෙහි ප්‍රධාන භාෂාවන් වෙන්නේ ඉංග්‍රීසි සහ ගිල්ක්‍රිස්. ඒ වගේම ප්‍රධාන ආගම ක්‍රිස්තියානි. ජනගහනයේ 96.2%ක්ම එම ආගම අදහනවා. ඇතරම කිරිබාස් කියන්නේ ඉතාමත්ම පොහොසත් සංස්කෘතියක් තියෙන රටක්. මවුන් පච්ච කැටීම, ඔරුස ඇදීම සහ සාම්ප්‍රදායික නැටුම් සඳහා ජනප්‍රියයි. කොහොමුණත් වර්තමානයේ වෙද්දී කිරිබාස් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වෙන්නේ මුහුදු මට්ටම ඉහළ යාම. ඒ හේතුව නිසා මවුන්ගේ සමහර දූපත් අහිමි වීමේ පව අවධානමක් තියෙනවා. 2022 වර්ෂයේ වෙද්දී කිරිබාස් දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් මිලියන 255ක් පමණයි. ඒ අනුව මෙයත් ලෝකේ කුඩාම ආර්ථිකයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒවගේම ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 2135ක් වෙනවා. මවුන්ගේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ ධීවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය. ඒ අනුව මවුන් ප්‍රධාන වශයෙන් දෙල් කෙසෙල් සහ පොල් නිෂ්පාදනය කරනවා. මවුන් සිදු කරන අපනයන අතරින් ප්‍රධාන වෙන්නේ සුරතල් මසුන්, මෝර වරල්, මුහුදු පැලෑටි සහ කොප්පරා. කිරිබාස් තුල භාවිතාවන මුදල් ඒකකයේ සැලකෙන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර් විදියට. මෙම දූපත් වලට පළමු පදිංචිකරුවන් පැමිණි බවට වාර්තා වෙන්නේ මීට වසර 4000ත් 5000ත් අතර කාලයේදී. ඉන්පසු සතවර්ෂ ගණනාවක් පුරා මේ දූපත් පාලනය කරලා තියෙන්නේ වංශාධිපතියන් විසින්. මෙහි සෑම දූපතකටම එක් වංශාධිපතියෙක් බැගින් නායකත්වය ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව කිරිබාස් දූපත් වලට පළමු යුරෝපීය ගවේෂකයන් පැමිණෙන්නේ 15 වෙනි සතවර්ෂයේදී. මෙහි පැමිණි පළමු ගවේෂකයා වෙන්නේ ඉස්පාඤ්ඤ ජාතික අල්වාරෝ ද බෙන්ඩනා. ඉන්පසු 18 වෙනි සතවර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයනුත් පැමිණෙනවා. 19 වෙනි සතවර්ෂයේ ආරම්භ වෙද්දී මේ ගිල්බර්ට් දූපත් වල කොටසක් විදියට බ්‍රිතාන්‍යයට ඇඳා ගන්නවා. ඉන්පසු දෙවන ලෝක යුද්ධයේදී ජපානය විසින් මේ යටත් කරගත්තත් 1943 දී නැවතත් බ්‍රිතාන්‍ය විසින් මේ යටත් කරගන්නවා. අවසන් වලට කිරිබාස් නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1975 වර්ෂයේදී. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වන බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.